නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුදදස සදෑවල ගුණ ගරකු පින්වතුනි තුන් ලෝකයක් සනසාවදාළ සාන්තිනායක අමාමණි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසන ඔබත් මමත් පිළිවෙත් පුරන අතර වැරදි හදාගෙන නිවැරදි වෙමින් නිවම්මඟ පුරුදු කරන්න උත්සාහ කරන කාම ලෝකයේ තුළ කොටු වෙච්ච ඉතින් හැම දෙනාටම මේ අතාර්ථය අවබෝධ කරගෙන සසරදුකින් එතර වෙන්න අදත් මේ දේශනාව මහෝපකාරවේවාකෙන අදහසින් ශ්‍රවණය කරම් තුනි සසර ගමන් නවතාලන වැඩපිළිවල කෙනෙකුට පුරුදු කරන්න ලේසිීම් බෑ. සසර ගමන නිමා කරන්න කෙනෙක් උත්සාකරන වනම් වීරිය කරන වනම් නිතරම ඒදය ගැන හිතනවනම් සමාරවිට, තුමාකාර විදිහට කරදරෙන්ඩ පුළුවන්. හිතාගන්න බැරි විදිහට කරදරෙන්ඩ පුළුවන්. අපි සිල් අපි දන් දෙෙනවා සිල් ගන්නවා බන භාවනා කරනවා අපිට මයි කරදර එ කිසි දෙයක් මිති මේ පවකාර මිනිස්සු හොඳින් වැජබෙනමක් කියලා සමහරයි කිය න ඔබට ඇහිල ඇති. කලබලවෙඩ එපා. කර්මය කියන එක වෙලාවට කලාවට බඩ පිරන්න බෙදලා දෙවා කණඩ අපිට තියෙන්නේ බඩ ගිනියන එක තමා එතකොට අපිට මේ නිවන් දකිට හදනකොට ඇයි මෙච්චර කරදර අපි කොච්චර නම් පින්කරනවද කියලා එහෙම කියලා ආපස්සට යන්නත් එපා අංගුලි මාල මහරහතන් වහන්සේගේ උපමාවගත්තොත් රාජමාලිගෙන් බැහැලා රාජමාලිගේ උඩු මහන් තලී ඉඳලා බැහැගෙනෙන කොට සුදුවැලි අතුරල පාවඩ එලල මුතුකුඩ අල්ලල පෝජපද හේ විසි නාද මධ්දී ගිල්ලද රහතන් වහන්සේ කෙනෙක් වුුණේ අනන්ත දුක්වින්දා. ඔබට වැඩිය දුක්වින්දා. පටාචාර අතෙරණය ඔබ්බට වැඩිය දුක්විදා. සුනීත සෝපාක් ඔබට වැඩිය දොක්වින් දැය උත්තුමයෝ. ඒක තමයි තාමන්‍යින් පහන්න නිවෙන්න යනකොට පින්වතුන හරි එලියක්ගෙනුවනි. අන්න ඒ වගේ ඔබට සමහරට මේ ජීවිතයේ මාර්ගඵලයක් ලබන්ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට හරියට නිවම්මගේ පොරුදු කරගෙන ගුණ දහමත් දියුණු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුුව ඔබට තමයි කරදරෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු වෙනකොටයි මාර්රය කරදර කලේ සංසාරය කියානම් කරදර කරන්නේ කිව්වනි දුස්කරප්‍රිය කරනකොට සිද්ධාර්ථ දැන් ඔබ මරණයට නමසි අනු නමයක් ලං වෙලා ඉන්න කිවා. ජීවත්වෙන්ට තව එකයි අවස්ථාවතින්න කිව. පුළුවන් ගොගත්තර පංකිවා ග පින් කරගෙන සැපවිඳගෙන පින් කරන්න කිවා. මං උදව් කරන්නම් කිවා. ී ඔය උදාහරණ මදිද මග පින්වතුන ඔබට ඔහොමුවත් මල්ටිකක්් පූජකරගණඩ සීල්ටිකක් හණ්ඩ බණක් කහඩ බුදුරජාණන් වහන්සේ ගැ සහකරරන්න ලැබෙන එක මදිද හිතන් එතකොට නිවන් දකින්න හදනකොට එකැන අපේ තැන් ඔබගේ දෙයක් කෙනෙක් හොරකන් කර ඔබගේ පස්සක කවුවරි හොරකං කරන්නකොට නේද ඔබට මාරයා ගැහිලා වගේ කෑගහලහූ කියලා අර මනුස්සර ගහල්ලා මරලනි ඔබගේ මායිමේ තියෙන ඔබ ආසාවෙන් අල්ලගෙනන්න යම් දෙකට යම් කෙනෙක් කානියක් කරයිද. ඔබ කොහමද කුල්ලප් වෙන විදිහ. පමාවම ගන්න අනල් පැත්තට මේ සසර මේ කාම ලෝක තිස්සකම අල්ලෙන් නටව නටෝ ඉන්න කෙනාට කොච්චර අමාරු ඇද එකක් එකෙන් මදන්න හදනුකොට එදට පිරිසක් එකින් මෙදෙන්ට හදනකොට එතකොට පිරිසක් එකෙන් මුදවන්ඩ කෙනෙක් හදනකොට හිතඩු පාන් විතරක් පෙට්ටියක තියාගෙන විකරුණණ මනුස්සයාට පාන්්ටිකයාට හොඳට මතක තියෙනවා එකන් එකත් දෙකක් හරි අඩුනොත් එයාට හොදට දැන නවායක් හැබැයි බේකරී අයිතිකාරයට දැනෙ නෑ පාගිඩිය අ දෙකක්කයින් වනාාට අන්නේ වගේ තමයි හර කෙනා කැමති නෑයි කිසිම දවස කැමති නෑ කෙනෙක් සිල් රකි නෝට හැබයි පින් කරනමට සමහර විට කැමති වෙබද මේ ජීවිතේ පින් කරලා ඒ පින විපාක දෙන්න ඊළඟ බවේමිතනින් මැරන කොට ගීලා සුගද පදිලා එතන කරන්න පව්. ඊට පදේ ආපල එතනින් එතන කරන පෞ්ිකගේ වන්න අපාටවැරනට පස්සේ ආයිතින් හරි. හරියට සූදුවක් වගේ මේ ජීවිතේ භාගෘතන්න දේතනා කර නොම් මේ ජීවිතේ මනුස්ස ජීවිතේ සූදුවක් වගේ සමහල් ගහපු ගමන් දිනවා. බලන්නක සුදු ගහන අපිනංගහරනෑ නමුත් උපමාවකට ගන්නේ දන්න ඇඒ ගැන මමක්. අපි කියීමකුදැන් ටිකට් එක කවුට ගන්න ගත්තකම ගත්ත ටිකට් එක ඇදෙනවා ගෝට දහයක්කර ඇදරම. තමාර මිනිස්සුන්ට මැදදීතමාර මිනිස්සුන්ට ජීවිත කාලිමනේ ගන්න බලන්න. ඒ වගේ තමයි මනුස ජීවිත. අපිට හරියට මැනිකක් කම්වෙලා තියෙන්නේ ඔපමට්ටන් කරලා හොදට ඔපමට්ටන් කරලා සාධාරණ යොක්තිගරුක අවංක මුදලාලි ගෙනකොට දුන්න පරම්පලක් ගානක් සැපවින්ද හැකි අන්නේ වගේ තමයි මේ මනුස ජීවිතය. හැම මොහොතකම දෙනුව පැරතුමත් එක තමයි දෝලනය වෙන්නේ. එතකොට එහෙම අය කන්කෙන්දිදි ගගා සාධාරණ හේතු දිරි පත් කර කර දඟලන එක මහ මෝඩකමක්. අන්ඩ අන්ඩාහරි පින් කරන්න බුදුරජාණ දේශනාකරන්නන්නේ මහන අන්ඩා අන්ඩාහරි සිල්ටික රැක ගනිල්ලා. අමාරුවයි සිල් රකි එකම එකන්නේ දැන් සාමානය ගිහිමිනිස්සුලන් ඉතින් මාසිකට එක දවසක් ඔය උදේයටට ඇවිල්ලා තුනට හදරට යනය කරනින් දැනෙන්නෙවත් නෑ එක. එතකොට එකම විදිහට ගොඩාකල් කරනකොට තම අමාර උදැන් පුළුවන්නන් ඔය ඔය එත්තු උපෝහත සීලේ උපෝහත සීලේ සමාදංගලා එක සතියක්වත් ඉන්න බල මොන්න පිස්සුද ඔය කොහොම කිව්වත් ඉන්නේ හැබැයි කතාවිතින් නිවන්දකින්ට තමයි මුොද හොරා ඉස්සල්ල හොරකං කරන්නේ ඉස්සල් ඇවිල්ලා වටපිටාව බලාගන්න හොඳට හින්නහා වෙලා කතා කරලා වතුරෙක්කුත් බීලා මේ දර කොහොම අනිදර කොහොමද මේ දුරට පයින්ගේ හෝද් ගැලවෙයිද මේ පැත්ති අවට ගෙවල් තියනවද නිතර මිනිස්සු ගැසෙනවාද කොතනද ලයිට් තියෙන්නේ බලු කොතනද තියෙන්නේ මේ බලුප් එක දරමුත් කොතන්ටනකං ආලෝකයනවාවද සියල්ල බලාගන්නවා මැ් එක බලල තමයි ඇවිල්ලා ඊළඟට ගේම දෙන්න අර අයේ අනතර ටික ඔක්කෝ මලක් කළලා. ත හිතන් ලොකෝ පිට නිවන් අපි එහෙම අර දවස් දෙක තුනක්වා සික්ෂපත ටික රහගන්න බෑකය ඉතින් එතකොට අ එකම දිගට මේක කරගෙන යනකොට සමය අමාරුව දැනන්නේ හැබැයි අර මඟර උපමාාවෙන් දුන්නවගේ ඉති අපි කියනම තම අනිවන් දකිඩඕන් නමුත් කරන්න යනකට ත වැඩේ තිී පින්හතුන කරදර බාධක නැතුව මෙද රාජකුමාරයෙකුට බනහන්්ඩෝනිිද රාජකුමාරයෙකුට පන්තල්ලන්ඩෝනිද රාජකුමාරයෙක් මහන වෙයිද අද සමාජතක බලන්නකෝ දැන් අද BW එකති නොනන් කෝටි දෙකතුනක වාහනයක් තට්ටු දෙකේ ගයා මේ මාතර ලක්ස පහක් අයක් ආදාය මත්ති නොනම් . දුුවෝගෙන ගේ ගවිී යනෝොටත් කැති නැතිවවි එප අපේගේ කරන් යඩ වෙන කොයහරි යන්න කියයි දුකක් කියන එක එයා හිතන්න්න එයා අමරණීයයි කියලා එයාට දුක සෝකයා බැයි දු ඇවිල්ල බිම දාගන විදෝනකොට තමයි තේරෙන්නේ හාමුදුරුවු ොයාගෙන දුවන්ඩ හිතෙන්නේ එතකොට පරක්කු වැඩි කරගැන්න තින පෞ්කන්ද කරගෙන නිවරයි හදරයටටු අර පස්ස ආයි නැගටඉට බෑ නැගිට නො දවසක ඒතමයි සතරා පායිෙන් එකකමතකොට එහෙනම් මේ කරදර මැද තමයි නිවන් දකිින්ටත්තිඉන්නේ. දැ ඔය ඇත්තුම මේ හිතන් ඉන්න මේ ගෙදර බල හෝදන්න තින රිෙදි හෝදන්න තින ආන්ඩ තින මයිගේ වැඩ තිනවා බිරිඳගේ වැඩ සැමියගේ වැඩ දෙම ඔපියන්ග වැඩ සමාජ වැඩේ අර්මා වල් මලගෙවල් බලන්ඩ න්න්න තියනු මේ ඔක්කෝහම තියෙනවා ඉතින් හාමුදුරුවණේ මේ වැඩ රාජ පාරිත්තක බෑන්නෑ ඔය එක්කම තමා නිවන් දකින්නතිී එයා පැත් එත්ත එකෙක් මැල්ලා මෙහා පැත් එ එකෙක් මැල්ලා මැද ඉන්න තමුම් මැරෙන්ඩ ස්සල්ලා මළගෙවල් දෙක තියද්දි මළගෙවල් දෙකටත් ගෙන් උදව් කරනගම නිවන්දකින්නත් වෙනවා නැත්තං අර දෙක වල්ලනකොට තමන්ට මැරෙන්ඩ වෙනවා හොඳට මදක තියග රුවගේ කරදර තියෙනකොට මයි නිව දැන්වාලට දේශ සහගත වන්න නැත්තම් මෛත්‍රි කරන්න ඕනිද තැන් කෙනෙක්ඉවා කිසිම මොහොතක පොල්ලකින්ගැවත් කන් තියන්නේ. කමුකෝ අප උපමාවකට මෛත්‍රී කරන්් එත් ොරයාන්න මෛත්‍රී බවන ඕනි නෑ එ දේශ සහගත වෙන තැන තමයි මෛත්‍රිය ඕනි දේශ සහගත පුද්ගලයට බුදුරජා දුන් අද්‍යය තම යුද්ධ කරන්න මෛත්‍රිය නමැති කඩුව. දට මහත් කරන්න කිව නිතර නිතර වඩණඩිකිව්වා නිතර නිතර වඩනෝකැන්නේ මෛත්‍රීනවති අවු්දෙ මහත් කරනවා. කාලෙත් එක්කම දේසේ අතුරු දහගලාම යන්නවා. රාගෙන් රක්ත වෙච්ච අල්ලපුගදර පොල්ගැඩීට තාසාාව දඟලන පාරයන අයට අතාසාවි දඟලන රාග රක්ත රාගීෙන් තෙත්ත බරිත වෙලා ඉන්න මිනිහිකුට නේ දස්කූ භාවනාගන. මෙහම මිනිහකුට තමයි භාග්‍යතුන්හන්සේ අසුභේ නෙමැති අවුදේ දුන්නේ හුත්තට මහත් කරන්නලිකිවා. හැස් දෙකින් කබ වැැක්කෙරෙනවා. කන්දකින් කණ කාරලු වැැක්කෙරෙනවා. සරීරය දාඩිය අතන් දාන බලම කල්ලු පාට උරු තෙලුත් එක්ක දූවිල්ලි මිස් වෙලා අසුභ භාව කිහිලිෝලින් දාඩිය වැැක්කෙරෙනවා. ගන්දස්ථාව උදේ යඳන ඇඳුම හවසට අආයය දෙපාරක් අලන්න බෑ හොන්දට ලෝකතියන පිරිසිදුම ගණම්ම දේවල් ගෙනල්ලා පිරිසිදුව හෝද හෝද වියල්ලා මෙයා කරල ලස්සන වටිනා පිගං වල දාගෙන මේසේ ඉඳගෙන කනවා බත්කට අනල කටයදාගෙන හපල පුළුවන් ආය අතට අල්ල තනම් කන්න බල තමන්ටවත් බෑකන්න අනිත් අය ගෙන කවර කතා ද බලුවමනයක් වගේ හිතාන්න කොටික මේ කයි ස්වභහල් ර මේම වඩන්ඩ ඕනේ මේ කයට ඇලිල දැන් ඇතරම කාම් මේ අද සමාජ තරුණ තරුණියන්ට අසුව භාවනාව මේ දිය කරලා පෙව්ුවත් කමන්නේය මේ ඇතරම ලොකු පිනක් ඒක ඒ තරම් මෝඩයි අච්චර ජරා ඇඟක් හිදා බලන්න කරගන්න පව්ගොඩ හෝඩ කල්පනා කළ බලන්නද අපිද්ද අපි මේ සමාජ දැකල තිෙනු. අද සමාජ තනිකරම මෙ මාරයා ඉදගනීන්නේ. මාරයා වැහිලනුවේ මාරයයා උුන්ටික ඔක්කොම බිමදාලා උුන්ගේ උඩේ ඉදගෙනන්නේ. අයි ඔලුව උත්සන්ඩවත් හම්බෙන්නේ. මේ පැත්තද බුද්ධතාසනය ති තියන්නේෙ කියලා ඔලුවත් උත්සල බලන්නව බෑ ඒ තරම් මාපොළොට තිල තද කරලා ඉදගෙනන්න අපේ සමාරයුන්ට බෞ් බෞද්ධයි කියලවත් දන්නේ. ඔය පාරයන මනුසයකෙන් අහලබාන්නක බුදුරජාන් වහන්සේ ඉපදුරන්නේ කවද්ද කොතරද ඉපදුරන මේ කෙල් කල්පනා කරනවා. බෞද්ධගොඩිය මේ ලෝකෙට මේ ඉස්සල්ලා බෞද්ධ කොඩියාපු දෞසකවද මේ මහතයෝ නෝනා කියලා අහලබ මූුණනකුලග නය ය න අපි දන්න අපිමි කලබල යන්න හදිස්සි වැඩකට යන කියල බොුකිලාලහර මාඩුවෙනවා කිස්සේ දෙයක් දන්නේ ආගම දහම ගැල ජාතියගෙන දන්නේ එලාර රට කොයි වු අවුදු කියගල්ලං හිටියද කියෙල්ලා කිව ඇහුවටවත් දන්නේ ස්වර්ණ මාලි මහා සෑ රජාණන් වහන්සේගේ ඇතුලෙ ධාතුන් වහන්සලා කොච්චරද වැඩ ඉන්න කියලා දන්නේ ොරනුමානලි චෛචරායන් වහන්සේ ඉදිකලේ කොයිවා වර සසෙද කියලා කිව්වත් දන්නේ මෙ ලෝ දෙයක් දන්න හැබැ ඉන්දියාවේ නලු නිලියන්ගෙන් නන්ටික ඔක්කොම ඔක්කොම දන්න ෙද ගෙදරක් දන්නවා මේ මේ බාහිර ලෝකෙ තියෙන සියලු අසත් පුරසකන් හදරාපාටියන දේවල් දන්නවා එතුවුල පින්මදන මෙහෙම කොහොම තුර මේ වගේ ලෝකකරල් ඉඳගන මීට වැඩිය විනාසවෙච්ච ලෝකවල මගේ බුදුරජාන්ත පෙරුම් පිරුවා. මේ ඔබ කියනවන නිවන්දකින්න බෑ අද හරි අමාරුවයි නිවන්දකිට දු ස්වාමීන් මේ ඇත්ත තමයි කියන්න නමුත් මේ මයි කියලා කිය උදගන්න නොනේ ද මිනිස්සු. මීට වැඩිය පිරිහිච්ච කාලෝල මගේ බුදුරජාන්ත පෙරුම් පිරුවා. ඔබට මේ බණ ටිකහන්ඩ මතක දෙක ආත්මික මුට්ටියක් හදල්ලා මැටි මුට්ටියේ හදලා එකට තු්ඩු කෑල්ලක්්දානවා මේ මුට්ටිය ඕන කෙනෙක් ගන්න මට හාල් ටිකත්තියල යන්ද. මේ අපපල්ලේ ඕන කට්ටියේ ගන්න මට එලෝලුවත් තියල යද. මේ වලඳඕන කට්ියේ ගණ්ඩ මට තුන පහ ටිකත්තියල යන්න. බලන්නකු ඒ කාලි බිශ්නක මොන්න තරම් ධාර්මිකදේක. මොන්න තරන් ධර්මිකද මගේ බෝසතාන් වහසේ සංසාර පෙරුමම් පුරුණුකොට. අද ඉන්න මිනිස්සොන්ඩ ත සමයිතින් බෑනඉතින් දරු නිසාහිතින් දුව කෝහමාරි ස්කෝල්ට දාගන්ඩ පෙ හාමුදුරුවෝණි උන් කනිවැදුම් කරඩයි මේම සමාජයේ සමාජයට අන්ඩ ද්ඩෝනෙෙ ගෙනනි සායිතින් බොරුව හරි කියලා මේ ඉන්ටරනෙසිනල් ස්කෝල්ට දා ගන්ඩෝන්. මේ ගෙවල්ලඟතිගෙන ගමේ ස්කෝලෙට ඒ ළමය උදේ ගෙදරින් හයයි පනහට එළියටයන්. හයයි පනහට හොඳට කාලබීල මෙහරි සතුට එ කියන්නේ. ඇයි. දෙක තුනයි නිස්කෝලට යන්ති නික්මට ගහැහි ගමේ මාමගෙනි කරිහම වුණ දාගනයන. දැම් පාන්දර හතරට පාරට එක්කයි යනවා මහායවුණුත්ත හැරලා එතෝට පාන්දර හ පාරටයන්ඩඕනි හතර බස්සකරී පන්ති අවන් ඉස්කෝලයවන්ඩ දෙකට හැරින් දෙකට හොත හැරෙන් ර කන්ද මුන්න තරන් දුකක්ව නද බලන්න මොන්න තරන් දුකක් මිනිස්සුන්ට ඇයි දන්නෑ තේරෙන් ඇැතමේය. ඉසින් එහෙම කරලා එවැල්ලා ලංකාේ ළමයි ඔොක්කෝමටි කහෙමෝ ගන්න ලැ වෙල්ලා සේරමටිකර මේන යඩතයනෙකෙල් පාර්ලිමේන්තුවේ ජනාධ පතිලා එක්කෙන ඉන්නේ. පුටු එකයි තියෙන්. දෙක්කෙන පුරු තම යන්න පුළුව. ඔක්කොම ඉන්න දෙසේ විසිපාය. පුටු තියන දෙසී විසිපාය. නමු ළමයි කොච්චරක් න්නවද. ඉතන්ලුකු. ටලෝට ග නා අතිපතිල ලංකාවෙන් එක්කෙන අයිගන්නේ ඔක්කොම ගන්න පගාවට ඇදුරුම් කංගලින් තම යන්නේ සි මෙ තේරුම් ගන්න තේරුම් අලගන්න මේ ටික මේ කිව්ව මේ කාලී නව කිව පෙන්වතුනි මේ මංතාමන්න මේ කාලී නව කියන්න කැමති නෑ අ නිවන් දකින්න විදිහක් නෑ කිව්වන්නේ අන්න ඒ කයිතුෝට ඔය අතරේ තමා නිවන් දකින්න තියෙන කියලා කියන්න තමයි මංඔයිටික කිව්වේ. ඒම ැතුව ඔබට නිවඳකන්නත් හම්බෙන්න්නේ කවදාව නිවන්තියා ඔබට මරණ ඔබට නිකංවත්යන්න හම්බෙන්න්නේ මහා පවු් කඳුපිටින් අලයි අන්ඩ වෙන්නේ ඒ නිසා මඟ පින්වතුනි ඔය ඔය වැඩ රාජකාරි කරන ගමන්ම තමන්ගේ ජීවිතය තමන් හදාගන්න සිල්ටිකක් රැකගන්නඩ දානයක් දෙන්ඩ බත්ක කණ්ඩ ගත්තාහම් පලිවෙනි බත්කට සිරල් සත්වයෝන්ට ආහාරවේවාග අයිංකරන්න ෆිල් පද පහ රැකගන්න නොකඩවා ඕයට හරි අටසිල් ටික් අමාදං වෙන්ඩ දරුවන්ට බලටිකක් අහන්ඩ යොමු කරන්න ධර්මයක් දන්න ඇති දෙමවපියන්ට ධර්මය ටිකක් අහන්ඩ යොමු කරන්න එතකොට ඒයි එහෙම කරගෙන යනකොට තමන්ට තේරෙනවා එතකොට තමන්ට හොඳට තේරෙනව කුමක්ද කරන්න ඕනි කියලා. දේ නිසා ඒක තේරුම් අරගෙන කටයුතු කර ගැන්න ද එක දරුවය ප්‍රශ්නයක් අහල තිබ්බ ඒ කෙනා බණහන්ඩ හරි කැමතිල්ල ඉතින් බනාහන්ඩ පුදුම ඇබ්බැ එකමල්ලු තියෙන්නේ එසේ බනාහන ගමන් එයාගේ පාර්තනාව තිබේ මෙතේ බුදුන්දක නිවන්දකිින්ද. එතකොට අන්න බලන්නේ ඒ කනාගේ මං එතන ගරු කළේ එයාගේ එයා තුළින්ම යා දැක් හදයක්. එයා කාලෙත් එක්ක බණහනොට එයා කල්පනා කල්පනා කලාලු මේ මං මේ මෙතේ බුදුන්දක නිවන්දකින්ට හදන්නේ ඒ බුදුරජාණන් වහන්සේත් මේ ගෞතම් බුදුරජාණ වහන්සෙත් එකයින්නේ බුද්ධ සාසන එකයින්නේ. නමුත් කාල විතරණ වෙනස් වෙන්නේ හනම් මට මේ බුද්ධ සාාසනීම මට නිවන්දකිද පුළුවන්නේ කියල එයා අර අදහසාත හැරිය. අන්න එක ඉස්ටෙප්කක් පැන්නයා. එඩ පස්ස එයා දැන් මේ ගෞතම බුද්ධ සාාසනයම නිවන්දකින්න පිළිවෙත් පුරනව බනාහනවා සිල්ගන්නව දන් දෙෙනවා කටයුතු කරනවලු. ඊට පස්සේ ඒ වටික කරගෙන යනකට අන්න යට ආයි සිතවිල්ලක්කාව මේ ආය දිවිය ලෝ ගෝලට යණ්ඩුවත් මනුස ලෝකෙට එඩවත් නෙවෙයි මංකරන්න ඕන මේ ජීවිතයේම නිවන්දකිඩ වේරිය කරන්න ඕනි කියලා යායට හිතිලා දැන් හැම මොතකම බේරිලා පරිස්සමින් කරං යැනවලු. එෙතුකොට ඒක වරදත්ති නොද කියලා අහනවා. ඇත්තටම සමහර දැන්යර ස්සල්ලාම හිතාගෙන හිටපුදේනම් ඇත්තටම ඒක වැලදිී. හ එක පැත්තකින් එක හරි මෙතේ බුදුන්දක නිවන් දකින එක හොඳයි. නමුත් ඔබට හිතුණ නේද ඒ උතුම් බුදුරජාණන් වහන්සේ මේ උතුන් චතුරාර සත්්ධරමීමයි දේශනා කරන්න. එතකොට මේ මේ බුද්ධ තාාසනයීමම ඒ නිවන දකිින්ට පුුවොන් බුදු දකිින්ට පුුවනි දැන් ගෞතම මගේ බුදුපියාණනවාතෙව දකිින්ට පුළුවන් ඔබ ධර්මයාව බුද්ද කරනකොට. හදිස්්‍ය හරි මෙතේ බුදුන්දක නිවන් දකිඩ පාර්තනා කරගන්න මිනිස්සූ, මේ ජීවිතයේ ඇක් දෙක පියාගරමින් නෑනේ. එතකොට ගිහිගිවල්ලල ගිහි ජීවිතයත් අත්හැරගන්නඩ බෑන ඔය කෙරෙන පාපයක් මැනොහොතේ මතක් කරලා දුගතයකට ගියුත් කල්පකට. කිතන්ට පොය කොහද මෙතේ බදු දකින්න කියලා. කෝය එක පැත්තා. ඊළඟට තමයිතින් ඒ කනාට මට කියන්න තියෙන එච්චර වීරියත් තියෙනවනං එහෙම එච්චර මඔබට අතාරතයක් වැටහෙනවනම් ඔය. ඔය ගඳ ගහන ගියගෙට පයිංගහල දාලා ඔය බන්දලලට පයිංගහල දාලා එක හිතත් දරාගෙන මේ ජීවිතේම මඟ පලනිවනින් සැනසෙනවා කියෙන අධිෂ්ඨානය අරගෙන මං මැඩලගියත්කමක්නය මුුණවුණත් කමන්නේ මම නිවන්දකිනවා කියෙන පරමාධිස්්ථානයෙන් ඔය සියලුදී අතහැරලා සේනාසනකට ගිලා මහනවෙලා හොඳට භාවනා කරන්න ආනාපාන සතිය වඩන්න බුදුගුණ වඩන්න අසුබේ වටන්න මෛත්‍රිය වඩන්න ආනාපාන සතිය හොඳට වඩන්ඩ එතකොට ඔබේ අධිෂ්ටාන්ට යන්න පුළුවන්. එහම නැතිව නොත් ගිහි ගෙදර කියලා කියන්නෙමු ඒ කියන්නේ ෙද දොර ඇරලා බුදියගත් ගෙදර ඉන්න මිනිස්සු විස්තරා දොර ඇරලා එයාලා බුද්ධි ඒම නැන් ගම නක්්ගහිල්ලා. ඉට ඊට වැඩි හොඳයි හොරෙක් බල්ල හොරාට කෝල් එකක්දීලා මේ ගියානම්. මං මෙ නිතේර නොවද. එති හොරාශ, දොරයාරලා ගමන ග්‍යහන්න ප තින් හරු ගටය එක හඩ දෙහැන්න ඇමි ආංඒ වගේ තමයි ගිහි ගෙදර. ඒ මතක තියා ගැඩ ගෙදර තමයි ඒ දොරඇල්ලතාපු ගෙදර තමයි නිවන එතකොට දැන් නිවන් දකිින්ට හදනකොට ගිහි ගෙටර හිඳගන්න අ හොරුන්ට නිජබිමක් වෙන ඕන ොරෑරල්ලා තියන එක දැ ඔබේ තියෙනවා දොරවල් හයක් කන් දෙක කන්න ැන ඇස කන්න නාසය දිව සරීරයේ මනස. නිවන නැමතිඒ දොරගේ ඇතුළේ තුරක්තිතව නිවී අන්ඩ ඔබට විදිහක් නෑ දොරවල් හයක්තිී න ඇ දෙකින් රූප පේනවා කන් දෙකින් තත්දැහෙනවා දිවට රත දැනෙනවා කයියට පාත දැනනවා ඉති කාම ලෝකයේ හීනිි පෙත්ත ඉඳගැන කොහොමද නිවන් දකින්නේ. එතකොට ඔය විදිහටම හිතුවනම් බෝසතාණන් වහන්සේ ්‍රම්මිසරම් සුබ මාලිගාත් නේ ඉඳගනම මම නිවන්දකිනවා. කවදාවත් කරේ නෑන අත්තහැටියා එක මාලිගාවක රාජ කුමාරිකාව ඉන්නේ රත්තරං හැන්දෙන්ැ කෑමකන්නේ. හත්තරන් සෙරප්පු දාන්නේ. ඉඳගන්න ඒවා පුදුම දේවලේ ඒ රාජ තරම් මහ පුදුම සැපන් නති සියල් අත හැරියන්නේ. එහමනම් අපිට එකනේ භාගතන්නා තුෝක දේශනා ගන්නවා මේ අපිට පරම සුකය ලබන්ඩ නම් මේ ජීවිතය අපිට ටිකක් අතහරින්ට වෙයි. මේ ජීවිතය දැපතම්පට්ටික අතහරගන්න වෙයි මේ ජීවිතයේ ටිකක් වීරිය කරන්න වෙයි මේ ජීවිතය දුකක් විලින්ඩ වෙයි හැබැයි මේ ජීවිතය විතරයි සංසාරය කෙදනකවත් කවදාවත් දුකක් අපිට විඳින් හබ වෙන්නේ නෑ රහතන් වහන්ස එකෙනෙක් ල නිවෙනවන හිතත් නිවනව කයත් නිවනවා. අයිපදෙන්ට හේතුකාරණා නෑ. එදි ඒක කරන්න තමයි මේ මිනිසුඩාහරි යමාරු නිවන්දකින් ඩක්ත් තෝනි පංජකාමයත්තු ඕන්නේේ. එදි අපිට දැන් කඩයකෙට ගේල්ලා මුදලාලේ පාණරාතල් දෙකක් ඕනි. පානරාතල් දෙක්කුත් ඕනේ ියල් දෙකක්දලා හොබින් බැකයක් ගන්න බෑ හැබැයි පාන්දික නික කරයන්න බෑ මිට එහනතින් ගෙදරම් මල්ලක්ගේ ඳ තිබ්බන්නේ එතුටුවයි ප්‍රශ්න නෑන ගෙදරම් මල්ලක් කරගෙනව පාන්දිකක් කිල්ලව දාගත්ත මල්ලට හල්ලි දුන්න ලස්සට ගෙදර ගියා අන්න ඒ වගේ තමයි ගිහි ගිහිගේ කියන ගිනි ොඩ හෝදනවා මේ පැත්තින් හෝදල පෙරී සිදු කරලා අ පැත්තම් මඩට දානු දාලා ආය මඩි ඔබන් මටේ ඔබල ඔබල ආය මට ගාන ඇඳුමේ ආයරම් මේ රැත්තර දලා හෝදනවා ඔන්න උදේ බණක් අහනවා රෑට රෑවෙනකං කාමයේ පුත්තිවිඳිනවා. රෑට රෑවෙනකම්ම පංචකාම යෙදෙනවා ඊට පස ඔල ොහර හැ්පුනහ මතක්කන මන් උදේ නක් ැව ෙද මන්නිවදකින් දෝන නෙද ඊට පසේ ඕු ය දංඟල නදගරනට නනිදමතයි ඇයි පංචකාමේ යෙදිලා යෙදිල යෙදිලා කාය විවේකිිත් නැ කිිත්ත විවේකිත්න ඉතින් කොයිද උපදිවිවේකයක් ගන්න. ඉට පස්සක් කටත් ඇැරගෙන බිත්තිවලට ඇතුළ බුද්ි මැරිලා දෙවැනි මරණෙන් ඉඳ කියන්න. හිදිහොන්න ඔක තමා පින්වතුනී ඇත්ත තත්ත්වේ. ඇත්ත තිත්තයි. හොදර මතකදිය ගැන මන් ඉතර කියන දෙ ඇත්තමයි යථාරතයට මිනිස්සු හරි අක මැති. ඇත්තට මූුණ දෙන්න මිනිස්සු හරි අක මැති එක ඔබ මොනවට පැදිි කරනට බාණන්නකම මේ එලියක ැහැ. තන්න කර සෝබන පුරයක් නේද. පාරක ගියත් බසකගිය සෝබන පුරයක්. තන්නකර මාන්‍යෙන් ඉදිමිලා තමාරු හීනමාන්‍යයෙන් ඉදිමිලා අමහරු අතිමාන්‍යෙන් ඉදිමිලා තමහරු වෛරෙන්පු පුරන්ඩ හදනවා තමාර ුරාගෙන් මැරන්ඩ හදනවා. ඉති කොහොම තක්කොර නිලන් දකින්න කොමද. මේ තේරුම් ගැන්ඩ තේරුම් අරගෙනය ඔබ හිමීට විවේ ඔබ කල්පනා කරල්ලා වීරීෙන් බලන්න ගැලවට කාටවත් බෑ ඔබෝ ගලවන්ට ඔබටුවම නාව මොකද ඔබ නිතර තරප ්‍රීකරන්නකො දැන් බලන්ට ඔබ අපාගෙන් ඉපන අට පස්සේ ද වැරදිකාම සේවනය යෙදුන කාන්තාවක් නම් ඉන්න දක්වාම ගිනියගුරෝල බස්සන්නවා. එතකොට රහස් පදේශවා ඔක්කොම ගිිය අගුරෝලින් චිටිචි ටිගාල පිච්චෙනවා පිච්චිපිච්චි ඒ වේදනාවෙන් කෑගහනකොට අර ගිිය අගුරු මරං ඔලුවටහලා ඔලුවට දාගන්න ඔලු එයාම මේ තමන්ගේ ස්වාමි පුරුසයා ඉද්දී මේ වෙන පුරුසුව ඇසුරු කිරීමේ පාපේ කසාත බඳින්ට ඉස්සරලා දෙමෝපියෝ හොයලදෙන්ඩ ඉස්සරලා එක එක්කෙනත් එක්ක වැරදි කාමසේවන්නේ යෙදනු කාන්තාවෝ දැන් අර ඒ රහස්පදේශත් එක්කම ඉන දක්වාම ලෝ ගිමිය අගුරු එ සම්පූර්ණ වැහිලා. එතකොට හිතන් ඔබ ම ගැ්ඩුක පොල් කටු අංගුරු කිත. පොල් කටු අංගුරුටක් මේ ඔබ ඇගිල්ල පිගානකෙන් තිෙලා උඩින් පොල් කටුුව අගුරුටික්දන්නක රතුපාට නොකද වෙන්නේ. ඊට වැඩිය ලෝදිය ඒ අපයිවලො දෙෙන ගිම අගුරු සැරයි අර පිච්චි පිච්චි වේදනාවෙන් කෑගගා අර ගෙනිය ගුරුවරන් ඔල්ලුවේ කලා ගන්නෝ කියෙනගෙන උමතු වෙනවා කියමු අනේ මේ ඉතරහා පැත්තෙන් එනවා මහා විශෝල කළු ගලක් රව් ඇවිල්ලා ඉමෙන් ගඩ කොටස ලෑල්ල බවට චප්ප වෙලා ගලයන්න ගල සරයට චප්ප වෙලා සරේරෙන් අයින් වෙනකොටම ආපවු සරීර තිබ්බ විදිටම හැදෙනවලු අනිත් පැත්තෙන් ගලයනවා අහතර පැත්තේ මෙහෙම ගල ඇවිල්ලා අ උඩ කොටස චප්ප කර කරා චප්ප කර කරා යනවලු නමි රජ්ජුරෝ කියන්නේ අපි බෝස්තන් වහන්සේ කා සක්දය දිවිලෝක බලන්ට එක්කන් න්න කිය දිකිව ඉසලා නිරයට ගිහිල්ල පෙන්නග න එන්නන කිව එන් නිමි රජුරෝ දැක පොතමයය එදකොට හිතන්නකෝ එට පිරිමියට වැරදිකාම තමන්ගේ බිරිඳ ඉද්ද මේ හොරාභුවන්ගාවට ගිහිල්ලා ඊඟට තමයි කසාද බිරිඳක් බඳින්ට ඉස්සරලා වෙන වෙන දේවල් කරපු පිරිමින්ට තියනව ඒ වගේම විපාප ඊළඟට සේනිවලට වතුර දාල විකුණකු ගම්ිණ සටවොලට ගස් ලබ දාලා විකුණු ගස්ලබුවට දාලා විකුණටු ඔය කලු කඩමුදලා ඇල්ලාට නිමිලජ්ජුරු අහනවා මාතලී අර සත්්‍යයා මොන්න පාපයක් කරල අච්චර දුකක්වෙ ඉන්න කියලා හහද විඳන්නේ. යම පල්ලු ඊතලෝලින් විදිනවා ඒ සරීරෙ හරියටට ඔබ දැකල තිරනද කොල් කොස්කොල්ල දිරපු හමතින්. කොස්කොලයක් දිරාපත් වනට පාතිේ අරම් බලන්ට කොන් නිකන් සැකිල්ල විතරත්තින්. ඒ වගේ වෙනවා කියනවා ඊතලෝලින් විදල විදලර සරීරේ හැම්ම තැනම හිල් කියනවා. හැම්ම තැනම හිල් කියනවා. කෑමොර දෙනවල්ලු දරා එකැනේ ඉවසමු. ඇයි අම්මුව අමුුවේ හර ඊතලෙන් මස් කඩාගෙන යනවා එක ඊතලය නෙවෙ සිය ගන. අනේ මාතලි මොනපාපයක් කරලද ඔය තමයි මහ රජ මනුලුව කූට වෙලෙන්දුන්ට තිෙන විපාකයි. සීනිියවලට වතුරදානුව බර වැඩිවිෙන් පාම් පාණ්රාත්තලට ග්‍රෑම් පන්සීය නම් ග්‍රෑම් තුන්සීයක්වත් නෑ හිතන්ට පරණ බඩු අලුත් කියලවිකුණනවා. දැන් අදවසවිස ගහලා දැන් ගොවියොත් වසවිස ගහනවා ඊට පසේ ගොවියොත් කුම්පුට හාන දවසෙන වසවිස ගහලා ඒටික කඩේට ගැල්ලා කඩෙත් වසවිස ගහනවා ඊට පස්සේ කඩේ වහ ගහල ගහලලා ගෙදරගෙනනල්ලා ගෙදරත්ව වහටැන්කඇත්තියෙනවා පික්්ජකක් කියලලා ඒ වහටැංකීට දානවා. ඊට පස්සේ ඒක කාපයෝ මොක්කෝ මලමිනී වගේ තම එම්බාම් කරලා වගේ ජීවත්චෙන්ඩ වෙලා තියන්නේ. ඉතින් ඔය සසරන අපාය ඔය වගේ අපායිවල් එකසිේ තිත් හයත්තියෙනවාම ටිකක් කිව්වේ එ එතෙන්න්න තමා වැටෙන්ඩ වෙන්න ඔ කාමේ පසේ දුවලා ඔය ටීව එක දහා බලා නිඳල දරුවෝගෙනම හිතල දරුවන්ට බොරු කිය කිය අවුගන්නල බොරු කිය කියලා අස්සාවල් කරලා රජයෙන් පඩිගන්නවා පිම්පිම් පඩිගන්නේ එකට පිම් පඩි කිවට කමන්නෑ ගොඩක් කියවට ආරියට රස්සාාව කරන්නේ ඉස්පිරිතාලක ගත්තත් තම ලෙඩක් හැලලා රජ ත් පිරිතාලකට අනුවට වැඩි ොඳදයි මට මේ ආරන්නේ අපවත් වෙනවා. සකිසි සැලකිල්ලක් නෑ අහිංසක මනුස්සයකුට ආදරින් කතා කරන්න වත්න්නේ. ඒ තරම් ඒ කියන්නේ බෙහෙට්ටික පොන්්ඩ කව නැගෙට නැත්තම් වෙන දෙයක්හරි කරලා බෙට්ටික කියල එයාගේ වැඩේ විතරයා හිතන්න. අනේ මේ ලෙඩාට සමහට මේ වඩගිමි වැඩිකම නිසා දන්නේ හනොරන්නන්නේ චොට්ට මේයි පොඩ්ඩක් කියලා බලල මේ තවත් කෙනෙක් ගෙන්න්න ගෙන උදව්ට අරගෙන තව දොත්තර කෙනෙකුත් බල්ල මෙමාව කොහොමහරි නැගි්ටවල බේට්ටික පොවල මේ කෙනා ගෙදර යවා ගන්ඩ කියලා අ මෛච්‍රයක් හදවත් තුළ ගෑවිලාවත්නේ. නැගිට නැත්තන් නහයෙන් බටේ දැම පෙව්වා. ඇත්තම් පපුූහිල් කළ බටේ දැම පෙව්වා. ජායතින් බලන්නක. නැමුත් අපි, ගෙදරක කලයක් හිල්ලුනුත් අපි දෙමවපිය පොහොල්ල ඇටිකාරගෙන ඒක පුච්චල අර හිල්ලගින් තියලා රෙදිකඇල්ලකින් වහ ව. එට පසේ ඒකේ ආයි මාසයක් විතර වතුර ගේනවා. අ එකපාට්ට කලේ විසික් කරන්නේ. බලන්නක මැටිකලේ ලිවතුර ලීක්වෙනවන ඒ කලේ පොල්කුඩු දාලා ලිපේතියලා අවුගතියලා වේලලා ඒක පුස්සේ මුල්ලින් තිනවා මිටිහල් කලීට විසික් කරන්නේ. දෙන අර ලෙඩාටත් එහෙම පොඩක් බැලුවොත් හොඳයිනේද. අර අගල් අඩි තුනකවිර පටිය කර නොහයි දෙගේ අව්නෝට වැදිය. එහෙම කරන්නේ මෛට්්‍රයක් නෑ පෙන්වතුනි. ප්‍රථමාධාරයකින් නැගිටවන්න බලන්නේ. හද මේ මේක තම ලෝක හැටි. එද හාමුදුුවෝවෙල කරන්න පැයි මේ නමුත් මම කියන්නේ එහෙම කරන්න බැරිතැන් ඇති. ල්ලු ම හිමේ ධර්මයට අනු ම මේ විග්්‍රා කරන්න ටිකක් අප පුළුවන් තරම් ලෙඩෙකුට වේදනාවක් නොදී මේ පුළුවන්නන් කරන්න නේද ඒක එකක් ඒවගේ අපි මේ සසර කියලා කියන්නේ ඉපදීම නිසාම තම ඔ හැමුදුකක්ම ඒකයි බුදුරජාන් දේශනා කරන ඉපදීමේ දුක එක ැන අපි වාහනයක් ගත්තොත් උු බාණට වාහනයක් ගත්තාහම් තින දුක එල්ග හණඩෝන් ටයිසන් ගණ්ඩෝන ටෑර්මාරු කරණඩෝනි වතුරු බලන්ඩෝන් ඔයිල් බලන්ඩෝන් ඩයිවරල දයිටඇවින්හන්න නැත්තැන් ඩයිවර කෙනෙක් ගණ්ඩෝනි වාහනේ දාන්ඩ තෑ ගයක් හදන්ඩෝන් එදුොට වාහන දුම් පරීක්ෂ කරන්න කියයි අරක කියයි මේක කියයි ලයිස නලුත් කරන්න කියයි පාර යනකුටත් හරිර්ම යන්්ඩෝන නැත්තන් දඩගානුව උසාාවන් මුන්නත් තරම් කරදරුොලද බලඩුවු වලන්තයන්. දවාහනය කරේ දයන් දුවඩුවත් බැන් හෝ තොට බලන්න කන්නේ අන්නේ වගේ තමයි ඉපදීමේ දුක වාහනයක් දක්ත වගේ භාගතුන් වහසේකයි කියන්නේ ඉපදුනොත් ඔය දුක් විඳින්ට වෙනවාම තමයි. මොකද අප ඉපදනකොට ද අපි සංසාරය පිණුත් කරගෙන නෑනේ අපිත් ඒ වගේ පවකාර විදිහිටම සංසාරයඉන්නේ එතකොට තව කෙනගේ හිතක් වුණ වෙන තරම් පිනක් අපි කරලාන්නේ ස්වාමෙන්න් වහන්සේ කෙනෙක් ගත්තාම ඒ ස්වාමෙන්න් වහන්සේ වටා යම් පිරිසක් එකතු වෙනවා කිය ඒ ස්වාමෙන්න් වහන්සේගේ සසර පිනක්. ඒක ඒකතම ස්වභාවේ කෙනෙකුට ප්‍රියවෙනවන්නම් ඒ යාගේ සසර පිනත්. එදකට මේ දුක්විදන තත්වයා එහෙමවත් පිනක් කර ගත්ත නැති උනහම අ උදව් කරන්න එන කෙනටත් දැක්කහම කියන්නේ මේකමයි කාලකන්න දගොලට කියලා යළුවයන්ද. ඇයිඒ. අර කෙනාව දමනය වෙන්ඩ මෙයාතුරනය කුසල සක්තියක් භාග්‍යතුන් වහන්සේ ඉස්රාට අර ඇතා රාකල බීලා වෙරිමත් වෙලා දූවිලිකාගන වලවල් හාරගන දුවගෙන එනකොට ආනන්දයන් වහන්ේ ඉස්සරාටේ දඇයි ආනන්ද ඔබ පිටු පසට යන්න එය එන්නේ මාත්‍ය එක්ක ප්‍රශ්න තියෙන්නේ ඒක මං බලාගන්න අර ආපු අරයි ගිමි යා ්‍රාක්ෂයක් වගෙනයා. භාග්‍යතුන් වහන්සික වාඩි දෙකතුනත් තිල දන ගැහුවනි. පොඩිලමෙක්කෝගේ. ආලවක යක්ෂයා කකොල්ගෙටදකින් සල පරසක්වල ගහනවා කියලා කිවේ. එලියට යන්ට ඇතුළටවරෙන් එලියට පලය ොහොම කතාකර යකිෙක්මි. භාග්‍යතුන්නාතකව දන නැමුවන. අන්න බලන්නකෝ ඒ මොකද. තකොට දස්ස මර සේනාව හිස්ලූලුුවතය දව්වනි. ඒ තමයි කුසල සක්තිය. පාරමී සක්තිය. ඉතින් මම කිව දැන් ඉන්න මිනිස්සුන්ගේ කිසිම්ම නෑ කුසලත්වය. දැක්කහම එකු ගහන්ඩ හිතනවා. මැත්තම් බයින්ඩ හිතනවා. නැත්තන් දෙන්නයාපපු රුපියල් පහත් අරගෙන අපහෝ යන්ඩ හිතනවා. ඇැයි ඒ. ඒ මෝනක ඒ ඒ කෙනාගේ කුසලයක් බලපවත්වන් නැහැ. ඉදිරිෙන් එන කෙනාව දමනී කරන්න. ඔගතම ධර්මතාවයි. සමහර ස්වාමීන් වහන්සේලාට පිින්වත් මහා සඟරුවන්ට ලං මේ බෞද්ධයෝ මේ පුද්දුම විදිහට වැඳ වැටි වැටී. ඒ උතුම් ස්වාමෙන්න් වහන්සේලා වදදි පාරට මල් පවාදානවා. මල්ඔලින් සරසනවා. මල් පාවඩුවට මල් ඉහගෙන බිම බට ගාගෙන වඳනවා. සිරිපතුල් දෙක ඉම්ඹයිම්බා දෝවනය කරනවා. එව්වට ඉරිසය කරන්නෙපා. එව්වට වචනයක් වත් කියැන්ඩෙපා. ඒ උත්තමයන් වහන්සේ සසරෙ කරපු අයේ. කෝටියක් ඉදිරියට ආවත් කෝටියම ධනගස්සන්න පුළුවන් කර්මශක්තියක් පුන්මි ශක්තියක් ඒ උත්තමයාණන් වහන්සේ ළඟ තියෙනවා. අද ඒ උත්තමියුන්ට අත්්දොත්කී කයෝහොම කරනවද බුදු. කිය කියාරවා අර විවේචන කරනවා එ්පා පිංවතුනි කව්ව දාවත් කරන්න ඔබට මහ පාපයක් එක පැත්තකින්. තව පැත්තකින් ආරයෝපවාද. ඒකයි මෙච්චරමය වියසන. එකයි මෙච්චර වියසන. එහනම් හොදර මතිකතියා ගැන්ඩ. ටැප්පකුත් කරාමේ හොඳ පිරිසිදු වතුර එන කරාමයක්ත්තියෙනවා. ඔය කරාමේ ළඟට, බයාදු ලෙස යන්නේ මොකක් සඳහාද. තිබා හැදිච්ච මනුස්සෙක්නේ දෙයන්නේ. වතුර දිවගිලෙන් එනවා කාශ්ටිකවයි පයි යන මනුස්සෙකුට ටැප්ප එකක් දකිනවා පිරසිදු සීතල වතුර තියන්නේ. ඒ කෙන ඒ ටැප් එකට වඳන්න කිව්වතු වඳිනෝ. ඒ තර ඒටැප්ප එක එයාගේ වැඳම් ගණ්ඩ තරම් බලයක් අරති නැඒ සීතල පිරිසිදු වතුර දින ටැප්ප එක පින බනහන ඔබත් එහෙෙන් වෙන්න පුළුවන් ඔබට ගෙදර මිනිස්සු අවන තයි නම් ඔබ ගලඟ කැරැකිෙනවා පුුණන්නේ සක්තියන්ඒ මතක තියාග එනම් එහෙමවත් ම දැ මේ උපමාටික කිව්ව අර ස්පරිතහලික ලිඩෙක් ඳන්න දුක දක්ක අහම එතකොට අපි නිවන්දකගන්න බැරිවුණත් මෙහෙමහරි පින් කරගන්න බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජ කලත් හරියටම කරන්න බත් හැන්දක් පූජ කරත් හරියටම කරන්න. කෙනෙකුට බත්්ටිකක් කණ්ඩ දුන්නත් හරියට කරන්න. ආදරින් කතා කරලා මෙහි ඉන්ඩ ඉඳගන්න කෑම ටිකක් අපි කමු. පිගාන හොඳට හෝදලා එහෙ එහිම බෙදන් නඇතුූ බට්ටික බෙදලා අතිං රවු් කරලා වෑන්ජනය හොඳට හැන්දට සුරුවන් කරලා අරගෙන එක තැනකින් වෑන්ජන ටික වෑන්ජන දෙකක් තුනක් නං ලස්සනට ඒ වෑජන තුන තියලා බට්ටික රවුම් කරලා. අදදක හෝදගණඩ වතුර එකක් දීලා ඉඳගන්න පුටුව දීලා ඉඳගත්තර පස්සේ අත්දකෙන් අරන් හින මුසු මුහුණින් ගිල්ලා අනේ කාලා හොඳට බඩපුරෝගන්ඩ රසයට ඇති. අන්නෙහෙම දෙඩ ඊට පස්සේ කෝප්පයක් හොඳට හෝදල වතුර එකක් අරගෙන අහලා උනවතුර දැල්ලවතරදු බොන්නේ. ඒ කෝපෙ වං අත පැත්තිින් තියට. එක පාරටේ මනුස් ැට හිරවුණ දකුණුවතෙන්න්නේ ද වැඩක් කෙරෙන්නේ දකුණුුවතෙන් දම අනන්නේ එක ඉදුල් වං අතේ නෑන වං අත පැත්තින්ති යන්න වතුරකෝපේ අන්න අංග සම්පූර්ණයි පිළ ආයතින් ඕ මොන්න ජගත වනක් දන්න ගහන්නේ ළඟ දන්න ගහන්නේ ළඟ හේතුවමකක්ද ඒ තවමටම මේ පින කරලාතිෙන හරියට ඔගතම ධර්මතාවේ බුදුරජාණන් වහන්සේ රේවත මහරහතන් වහන්සේ බ අන්දවනය හිටිය කටු වනන්තරයක හිට සීවලි මහරතන් වහන්සගේ බාලම සොයුරා භාග්‍යතුන් වහන්සේ දැවෝදික කතාවක්ම කෙටෙන් කියන්නේ. සීවලි මහරහතන් වහන්සේ සෑරිබුත්්ධ මහරහතන් වන්සේ කීප වතාවම තුවාම රේවත බලන්නේ අන්නෝනක යද්දී බාදක් කලා රාහතන් වහන්සේ කෙනෙක් වෙනකා. අවසා ගමනට භාගතුන් වහන්සේත් වැඩලා අහනව සීවලී වැඩඉන්න ොද මේ ගමනට කියලා. බලන්ුවක බුදුරජාණන් වහන්සේ ඇැවයි. ඒයට පස්සේ අච්චර ලොකු උත්තරීතර පිරිිසකට දිවිය මාල් දෙවිවරු ඇල්ලා මැව්ේ. කුටි සේනාසන දානසාලා එතකොට හැම්ම දෙයක්ම පුද්ධසාසන්නේ බුද්ධ ප්‍රමුක මහා සංගරාත්නයට අවස්සේ හැම්ම දෙයක්මත්. මැව්වෙ දෙවුවරු කාග බලහිටද සීවලි මහරහතන් වහන්සේගේ බලහිට ඇැබ අද ගෙදර උලුවවස්ස එකහගෙන වැඳවැඳ පුදුරජාන් වහන්සට පිටුපාගෙන සීවලි හාමුදුරුන්ට පඳදිනවා භාගතුන් වහන්සේ පල්්‍ය හා සීවලි මහරහතන් වහන්සේ උඩඩ භාගතුන් වහන්සේ ගෙදර බඩකින්නේ සීවලි මහාරහතන් වහතර දාන යෙනවා අවදාවත් ඔබට හම්වෙින්නේ. අම්මයි තාත්තායි ගෙදර හූල්ලද්දි ගමී අනිත්ිනිසුන්ට කන්නතුනට වැඩන්නන්නේ ඒ දරුවවා ොඳට මත්තියාගන්න අම්මයි තාත්තයි හුල් ඇද්ද ඒ දරු ජනාධිපති වනත් වැඩක්නේ ඔොගතුම ඇත්ත එති ඒ නිසා මඟ පිි නොක දැනගෙන මෙලොෝව පරලෝ දෙක යහපත් කරගන්නවා මෙන්න මේ තැන් හදාගන්න බොහෝම ආදරින් කියන්නේ මේවා හදාගෙන ඔබ නිවන්දකට ඔබ නිවන්දකින්ට සුදුස්සේ අනිවාරීින් ඔබ සුදුස්සේ මේ 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 විදිහට එක බාට බැපින් ඔතු තිිකෙන් ටික හදාගන්න, පොඩ්ඩ පොඩ්ඩ හදාගඩ එක ධර්ම දේශනාවගේ එක කාරණය කලන් හැදන්නකෝ. තකට ධර්මදේශ හනකොඩ කාරණ දහයක්ම හිතන්ඩ. එහෙන්දා අපි ඔබ හැමදිනාටම මේ ගෞත බුද්ධ සාාසනය උතුන් නිවනින් සැනස්ට මේ ධර්ම දේශනාවත් ඒ කාන්තෙන් උපකාරවී වා කියලා අධිෂ්ඨාන කරගම. මේ උතුන් කුසල් බලයේ මමාහටද ප්‍රඥාව පහළ වෙලා නිවන් දකිඩ ලැබේවා ඔබා පැහැමදිනාටමත් ඔබ හැමදිනාටමත් තුන්ලෝකවාති හැමදිනාටමත් නිවන පිණසම මේ උතුම් කුසර කරමය එකසේ උපකාර වේවා.